ඔයාලා හැමෝටම සුභ අරුත් අවුරුද්දක් වේවා. අදත් අපි සිනමාස්කෝප් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි අරන් ආවා මලයාලම් සිනමාවේ මේ අවුරුදු පෙබරවාරි මාසෙ රිලීස් වන ප්‍රේමලූ කියන අලුත්ම අලුත් මූවී එක. මේකේ මේන් රෝල්ස් කරන්නේ මමිතා බාජු සහ නස්ලින් ගෆුර්. ඩිරෙක්ට් කරලා තියෙන්නේ ඒඩී ග්‍රිෂ්. 8.3ක IMDb රේට් එකක් තියෙන මේ මූවී එක රොම්කොම් කැටගරියට අයිති. ඒක පාර්ශ්වික ආදර හැමදාම අප්‍රකාශිතම වෙයිද අපි ආ මූවී එකට. කොළේදී කොල්ලෙක් කතාවක් කරනවා. ඒ කොල්ලාගේ නම ජේන්. එතන ඉන්න කට්ටියම ආසාවෙන් කතාව අහගෙන ඉන්නේ. ජේන් මේ කතාවෙදී බොන කොල්ලොන්ට බැලමන කතා කරන්නේ. ඒ එක්කම කොල්ලො සෙට් එකක් එතෙන්ට එනවා. පේන විදියට කොල්ලො ටික බීලා ඉන්නේ. මේ කොල්ලො සෙට් එකට ජේන් එක ඇරියස් එකක් තියෙනවා වගේ. බීපු කොල්ලො සෙට් එකේ කොල්ලෙක් ඉස්සරහින් කෙල්ල දිහා බලන් ඉන්නේ. ඒ කෙල්ලගේ නම අංජලි. බලන් ඉන්න කොල්ලාගේ නම සචින්. ඉතින් සචින්ගේ යාළුවෝ සචින්ට කියනවා අදවත් කෙල්ලගෙන් අහපන් කියලා. සචින් තව ෂොට් එකක් අරගෙන එළියේදී අංජලිව හම්බෙනවා. ඒත් එයාට කියන්න ආපු දේ හරියට කියන්න බෑ. එක එක දේවල් කියන්නේ කෙල්ල අහන්නේ මොකක් කියන්න එන්න කිව්වේ කියලා. එතනින් කොල්ලො සෙට් එකක් දුවගෙන යනවා කෑ ගහගෙන. සචින් අහනවා එයාට පිස්සු හැදිලද මේ කෑ ගහගෙන දුවන්නේ. අංජලි කියනවා එයාල් රහස් කාමරේ යතුරු හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒකට මාත් යන්න ඕනි. ඔයා කියන්න ආපු දේ ඉක්මනට කියන්න කියලා. ඒ වෙලේ සචින් කියනවා මම ෆස්ට් ඉයරේ ඉඳන් ඔයාගෙන කැමැත්තෙන් හිටියේ. ඒ වෙලේ අංජලි මට ජේන් එක සම්බන්ධයක් තියෙනවා. ඒකෙ මෙතන ගොඩක් අය දන්නවා. එතකොට සචින් අහනවා මම පරක්කුයි නේද කියලා. කෙල්ල කියනවා එහෙම නෙමෙයි. මට ඔයාගෙන කොහොමත් කැමැත්තක් තිබ්බේ නෑ කියලා අංජලි එතනින් යනවා. කොල්ලට දුකයි. පීලා හිටියේ හින්දා ඒ වෙලේ වමනෙත් යනවා. ඒ සීනේ කට් කරලා සචින්ගේ ඊතර පෙන්නනවා. සචින් වොෂින් මැෂින් එකට එයාගේ රෙදි හොදන්න දාන ගමන් ඉන්නකොට සචින්ගේ අම්මා අහනවා සවීතාගේ කසාදි ඊළඟ අවුරුද්දේ දාගමුද කියලා. සවීත කියන්නේ කොල්ලගේ අක්කා. කොල්ල අහනවා එයාලගේ ප්‍රශ්න ඔක්කොම ඉවරද කියලා. කොල්ල කියන විදිහට දෙන්න අතර ලොකුට ප්‍රශ්න තියෙනවා. ඒත් අම්මට ඕනි කසාදි ඉක්මනට කරවන්න. ඔයා රට යනින් ගැන තාත්තට කිව්වද කියලා අම්මා අහනකොට සචින් කියන්නේ ඇයි ඔයාට කිව්වේ නැද්ද අම්මේ? එතකොට අම්මා කියනවා ඔයා දන්නේ නැද්ද මං යට කතා කරන්නේ නෑනේ. කොල්ල කියන විදිහට දෙන්න අවුරුද්දකින් කතා කළ නෑ. සචින් කෑම්මේසිදී බයෙන් බයෙන් කියනවා මිසවට සයිටිකක් මදි. ඔයාට සයිටිකක් දෙන්න පුළුවන් තාත්ත කියලා. ඒ වෙලේ තාත්තා අම්මගේ නමට තියෙන ඉඩමක් අල්ලගෙන රණ්ඩුවක් හදා ගන්නවා. දෙන්නට දෙන්න කතා කරන්න නැති වුණාට බැනගන්නකොට සචින්ට කතා කරනවා වගේ බැනගන්නේ. දෙන්න කෑම ගන්න තැන් දෙකක. මේ රණ්ඩු අහගෙන ඉන්න බැරි කොල්ල කියනවා මට සල්ලි එපා. මම කොහොමාරි හොයාගන්නම් කියලා එතනින් යනවා. කොල්ලා බයික් එකේ අතුරු අරන් එළියට යන හදද්දී තාත්තා කියනවා බේකරි කේක් කිලෝ එකක් ඇති. ඒක කම්පැනියට ගිහින් දෙන්න. කොල්ලා අකමැත්තෙන් වුණත් බේකරියට ගිහින් කේක් එක අරන් යනවා. පහුවදා සචින්යන්ගේ යාළුවත් එක්ක ඒජන්සියට ගිහින් ඩොකියුමන්ට් බාර දීලා එනවා. ගෙදර ඉන්න හැම වෙලේම තාත්තගේ අම්මගේ රණ්ඩු. සචින්ට ඇති වෙලා තියෙන්නේ. අම්මයි තාත්තයි වැඩිය සචින් ගැන හොයන්නෙත් නෑ. එක දවසක් සචින් කඩේ ඉඳියට කෝල් එකක් එනවා එක්ස්පෝ කුරියකින්. එයා තව යාළුවෙක් එක්ක කුරිය ඔෆිස් එකට යනවා. පාසලේ කැවිත් තියෙන එම්බසියේ. පාසලේ තියෙන්නේ මෙයාලගේ පාස්පෝර්ට්. පාස්පෝර්ට් බලද්දී යාළුවට වීසා වැදිලා. ඒ සචින්ගේ වීසා එක රිජෙක්ට් වෙලා. සාලි ප්‍රශ්නයක් හින්දා. සචින් ගොඩාක් දුකින් ඉන්නේ. මේ අස්සේ තාත්තගෙන් කෝල් එකක් එනවා. තාත්තා මේ මුකුත් අහන්න නැතුව සචින්ට කියනවා බර්ත්ඩේ පාටියට අයිස්ක්‍රීම් වගේක් දාන්න තිනවා. ඉක්මනට බේකරියට එන්න කියලා. ඉතින් කොල්ලා දුකින් වුණත් බේකරියෙන් අයිස්ක්‍රීම් ටික අරන් බර්ත්ඩේ පාටියට යනවා. යද්දී ඒක එයාගේ යාළුවගේ ගෙදරක්. යාළුවා අමල් ඩේවිස්. ඒ අමල්ගේ අක්කගේ දුවගේ බර්ත්ඩේ එක. සචින් ආපහු යන්න හදද්දී අමල් සචින් මොනහරි කාලයන් කියලා ඇතුළට එක්කන් යනවා. ඒ සචින් ඉන්නේ අවුලෙන්. අමල්ට ඒක තේරෙනවා. එයා සචින්ව උඩට එක්කන් ගිහින් විස්තර ඇහුවාම සචින් එයාට වුණ දේවල් කියනවා. අමල් ඉස්සරහට මොකද කරන්නේ කියලා ඇහුවාම සචින් කියන්නේ තා මාසයකින් ඊළඟ ඉන්ටෙක් එකක් තියෙනවා. ඒක ට්‍රයි කරනවා. අමල් අහනවා ඇයි උඹ තමිල්නාඩු ඉගෙන ගන්න නැත්තේ? උඹට මගේ කොලෙජ් එකට මෙන්න පුළුවන්නේ. සචින් කියනවා මට ලකුණු මදිනේ මචන්. මට කොහොමද තමිල්නාඩු ඉන්න අමාරුයි. පස්සේ සචින් අහනවා උඹ මොකද කරන්නේ? අමල් කියනවා මම ගේට් එක බහය ගොඩ දාලා රූර්කි IIT එකේ එම්ටෙක් ගන්න තමයි ට්‍රයි කරන්නේ. පස්සේ සචින් අහනවා ඇයි උඹ රූර්කි එකේම කරන්නේ?
අමා ලැජ්ජාවෙන් කියනවා මගේ කෙල්ල තමයි එකට එන්න කිව්වේ. සචින් දුකින් කියනවා මට දැන් ගෙදර ඉන්න බෑ. යුකේ යන්න බැරි වුණ හින්දා කට්ටියම විහිළු කරනවා. මට ඕනි කොහෙට හරි වෙලා මේ මාසා ඉන්න. එතකන් ඉන්න උඹ දන්න තැනක් නැද්ද කියලා. අමාගෙන් අහනකොට අමල් හරි මම මොකක් හරි බලන්න කියලා කන්නේම් කියනවා. ඒත් සචින් බෑ කියලා එතනින් යනවා. සචින් හවස කඩයස් කරද්දී අමල් ඇවිල්ලා කියනවා මාතෙන් ගේට් ඉගෙන ගන්න යන්න කියලා. සචින්ට පුදුමයි අමල් ආවේකට. ඒ සචින් මං කොහමද මචං ගේට් ඉගෙන ගන්නෙ? අමල් කියනවා උඹට ඕනි මේ ජරාටමෙන් පිට වෙන්නනේ. ඒ නිසා මගෙත් එක යන්. අකමැත්තෙන් ඉන්න සචින් අහනවා කොහෙද ගේට් තියෙන්නේ? එතකොට අමල් කියන්නේ හයිඩ්‍රාබාද් වල. ඒක ඇහුවාම සචින් එහෙ යන්න කැමති වෙනවා. ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා කෙල්ලගේ ජොබ් එකේ පළවෙනි දවස. කෙල්ලගේ නම රීනු. එයාගේ ටීම් ලීඩර් ටීම් එකේ කට්ටිය කෙල්ලට අඳුල දෙනවා. එතන එයා කලින් අඳුරන කාර්තිකා කියන කෙල්ලත් ඉන්නවා. ටීම් එකේ ඉන්න සුබින් තමයි කෙල්ලට ඔෆිස් එකේ තැන් පෙන්නන්න යන්නේ. සුබින් නමතු කෙනේ. සුබින් කියනවා මේ ගොඩාක් වැදගත් වැඩ කරනට වඩා වැඩ කරනවා පෙන්නන එක කියලා. සුබින් කෙල්ලට පෑන්ට්‍රිය, ස්මෝකින් ඒරියා එක, ඒ වගේම එතන තියෙන වෙන්නි පෙන්ෂන් එකකුත් පෙන්නනවා. ඒකෙන් අතුරු දින දේවල් ගන්න විදිය කියලා තව කියනවා සල් නැත්තම් මෙන්න මේ විදිහට තට්ටු කරලා ගන්නත් පුළුවන් කියලා. ඒ වෙලේ රීනු අතින් අහලා ට්‍රයි කළාට අර ඒකෙන් මුකුත් ගන්න වෙන්නේ නැහැ. පස්සේ රීනුට එයා කියුබිකල් එක පෙන්නනවා. රීනු වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වෙලේ එයාගේ යාළුවා කාර්තික ආවිල්ලා කියනවා ඔයාගේ බට්ටිකාරන් මගේ අපාර්ට්මන්ට් එකට එන්න මාත් එක්ක ඉන්න පුළුවන් කියලා. මේ වෙලාවේ රීනුගේ ටීම් එකේ විග්නේෂ් එතෙන්ට ඇවිත් කියනවා ඔයාට ටීම් ලීඩර් එන්න කිව්වා. ඇයි කියලා රීනු අහද්දි විග්නේෂ් කියනවා ඔයා දන්නවනේ ඔයාට එන්න කිව්වේ ඇයි කියලා. එතකොට රීනු අහනවා අයියෝ විග්නේෂ් මම වෙඩින් මැෂින් එකට ගැහුවේ විහිළුවට. රීනු යද්දි කට්ටියම ලන්ච් රූම් එකේ ඉන්නවා. රීනු බය වෙලා ඉන්නේ. එක පාටම කට්ටිය සර්ප්‍රයිස් කියලා කේක් එක පෙන්නනවා. ඉතින් මේ ඉන්න කියලා තියෙන්නේ වෙල්කම් පාටියට. කලින් හිටියේ නැති ටීම් එකේ කෙනෙකුත් එතන ඉන්නවා. එයා රීනුට පැත්තට හඬ ගහනවා. මෙයාගේ නම තමයි ආදි. එයා කියනවා මම තමයි හැමදාම අලුතෙන් එන අයට වෙල්කම් පාටි ඕගනයිස් කරන්නේ. ඉතින් මේ වෙලාවේ මෙයාගේ පම්පෝරි කතා ටික රීනුට කියනවා. අපිට එයායි කතාවෙන් තේරෙන්නේ මෙයා ටීම් එකේ කැපිලා පෙන් තමයි ඉන්නේ කියලා. මොකද රීනුගේ ඔක්කොම විස්තර මෙයා දැන්ටමත් දන්නවා. අන්තිමට එයා සීරියස් කියනවා ඔයා හයිඩ්‍රාබාද් ආපු එක නම් වැරදි. රීනු කලබල වෙලා අහනවා ඇයි? එකපාරට ආදි අද්දක පෙන්නලා hina වෙලා කියනවා just kidding. කාර්තිකා එයාගේ අපාර්ට්මන්ට් එකට රීනු එක්කගෙන යනවා. ඒක එක කාමරයක ඉන්නවා සිකට් බිබි ගිටාර් එක ප්ලේ කරන කෙල්ලේ. කාර්තිකා යා පෙන්නලා කියන්නේ මේ රස්තියාදුකා නිහාර කියලා. නිහාරා රීනු වෙල්කම් කරාද රීනුගේ රුපියල් 100ක් ඉල්ලනවා. රීනු ඒක දෙන්න යනකොට කාර්තිකා කියනවා දෙන්න එපා. අද දුන්නොත් හැමදාම දෙන්නේ කියලා රීනු ඇදගෙන යනවා. සචිනේ අමුළු හයිඩ්‍රාබාද් වලට එනවා. දෙන්න යන්නේ ෆ්ලැට් එක පොඩි කාමරයකට. කාමරේටම එක ඇඳයි තියෙන්නේ. සවුන්ද බදාද සිකුරාද මට. අඟහරුවාද බ්‍රහස්පතින්ද සෙනසුරාද උඹට කියලා අමල් ඇඳපැනලා කියනවා. සචින් අහනවා එතකොට ඉරිද කාටද? අමල් කියන්නේ ඉරිදට ටොස් එකක් දාමු. පහුවදා දෙන්න ක්ලාස් එකට යනවා. අපිට පෙන්නන්නේ දෙන්න මාරුවේ මාරු තමයි ඇඳ ඉන්නේ. රීනුත් එයාගේ වැට්ටික් කරගෙන යනවා. ආදි පිළිවෙලට ස්මාර්ට් විදිහට ඉන්න එකට රීනු ගොඩක් කැමතියි. සචිනි අමලු අර පොඩි කාමරේ ඔයාගෙන තමයි කන්නේ. රීනු හරින් ෆන් එකෙන් ඉන්නේ. ඒ සචින් අමාරුවෙන් තමයි දවස් ගත කරන්නේ. රීනු සහ සචින් ඉන්නේ වෙනම සමාජ මට්ටම් දෙකක වගේ. රීනු එයාගේ යාළුවෙක ඇනෙක්ස් එකේ ටෙරන්ස් එකේ ඉඳන් බොනවා. රීනු කියනවා මට හොඳ කොල්ලෙක් හොයලා දෙන්න. ඒ වෙලාවේ කාර්තිකා කියන්නේ උඹ හොයන විදියට උඹට කොල්ලෝ හොයන්න වෙන්නේ නැහැ. එයාලා කතා වෙන විදියට රීනු එයාගේ ලයිෆ් එක ඉස්සරහට ගොඩාක් ප්ලෑන් කරලා තියෙන්නේ. රීනුට ඕනි එයාට වඩා ස්මාර්ට් කොල්ලේ. අවුරුදු 30 වෙන්න කලින් ළමයි හදන්නත් ඕනි. මේ කතාවට කාර්තිකා කියනවා උඹ වගේ කෙල්ලෝ අවසානට කොහේ යනි ගොබ්බෙක් එක තමයි සෙට් වෙන්නේ. කාර්තිකා නෙහාට කියනවා රීනු කොල්ලේ කොල දීපන්. නෙහාර හිස් වෙච්ච බියර් කෑන් එක පෙන්නලා කියනවා මේ බියර් කෑන් එක මම උඩ දානවා. ඒක වදින කෙනා තමයි උඹ බදින්නේ. ඉතින් නෙහාර ඒක පිටිපස්සට විසික් කරනවා. එතකොට පල්ලෙහින් ඒක වැදිච්ච වයසක මිනිහෙක් තෙලුඟු වලින් බයිනවා. ඒ සද්දෙට කෙල්ල තුන් දෙනා ඉක්මනට ඇතුළට දුවනවා. අමල්ගේ කෙල්ලට අමල් රැවලා කෝල් එකක් ගන්නවා. අමල් කතා කරන්නේ කෙල්ලට ගොඩාක් සෙසි දේවල්. ඉතින් මේ දේවල් අහන් ඉන්න බැරි නිසා සචින් එතනින් එළියට යනවා. පහුවදා ලෙක්චරේදී සචින් ගොරෝ ගොරෝ නිදි. ලෙක්චරර් සචින්ව නැගිටලා චාටර් කරනවා. ඊට පස්සේ ආයෙ කියනවා ඔය ගොරවදි මට උගන්නන්න අවධානය තියාගන්න බෑ. ගොරවන් නැතුව නිදාගන්න කියලා. සචින් සෝරි සර් කියලා එතන ඉඳගෙන ආයෙ නිදාගන්නවා. ඉන්ටර්වල් එකේදී සචිනුයි අමලුයි හොඳට කකා ඉන්නවා. සචින් අමලට කියනවා වෛශාක් මට චෙන්නයි වලට කතා කරනවා. මම බැලුවේ UK යනකන් එහෙ ඉන්න.
එවල අමල් තරහන් කියනවා මිනිහෝ එක දෙයක් ගැන අවධානය තියාගන්නේ හයිට මං වගේ. සචින් කියනවා මං දන්න උඹගේ එකම ඉලක්කය. වටිය ඔක්කොම ඇහුණා. අමල් අවුලෙන් වගේ අහන්නේ උඹ මං කතා කරපු ඔක්කොම අහගෙන හිටියේ. නැතුව උඹේ කියවිල් අහගෙන බැරින් තමයි මං එළියට ගියේ. අමල්ට හොඳටම ලැජ්ජයි. ඒ දෙන්න කකා ඉන්න තැනට ක්ලාස් එකේ සර් එනවා කෑම එකක් තරම්. සර් එතන කෑම ගැන වර්ණනා කර කර ඉන්නේ. ඒ සචින් කියනවා යන්න සර් ඔක්කොම ඉස්සරහම ආව චාටර් කරා. දැන් එනවා මෙතන යාළු වෙන්න. ඒ සර් කියනවා ඉස්කෝලේදී මම සැර ගුරුවරේ. ඒ වුණාට එළියේදී මම යාළුවෙන්. ආයේ සචින් මම කෝස් එක නවත්තන්න යන්නේ කිව්වහම සර් කියනවා ඒක හොඳයි. වට මේක හරියන්නේ නැහැ. කලින් කිව්වේ නැති අවුල් යන හින්දා. ඒත් ඔයාලා අනිවාර්යයෙන් ලැබෙන සතියේ මාගේ වෙරින් එකට එන්න ඕනි කියලා එතනින් යනවා. ඒ සචින් කියන්නේ අර හද්ද පිටිසර කොහොමද අවුව යන්නේ. අමා කියනවා වාහනයක් සෙට් කරන්න. අපි යමු. ආදලයා ටීම් එකේ කැන්ටිනේ කිනවා. සුබින් ගේම පටන් ගන්නවා. මම මුලින් අහනවා කාර්තිකාගෙන් ඔයා අපේ ටීම් එකේ පිරිමි කට්ටියකින් කාවත් තෝරන්නේ මරන්න. මැරි කරන්න සහ සහෝදරෙක් වෙන්න. එතකොට කාර්තිකා කියනවා සුබින්ව මරනවා. ආදි සහෝදරෙක් වගේ තියාගන්නවා. මිග්නේෂ මැරි කරනවා. ඒ ප්‍රශ්නෙම රීනුකින් අහනවා. රීනු කියනවා අනිවාර්යයෙන්ම මාත් මරන්නේ සුබින්ව. ශ්‍රීනිවාස සහෝදරෙක් වගේ තියාගන්නවා. මම මැරි කරන්නේ නැහැ. එතකොට කට්ටියම කියනවා එහෙම බෑ. කවුරු හරි මැරි කරන්න සෙලෙක්ට් කරන්න ඕනේ. මේ ගේම් එකක් කියලා. එහෙනම් මං ආදිය මැරි කරනවා කියලා රිනු කියනවා. කට්ටියම hina වෙමින් ඉන්නකොට කෑමක් තරම් එතනට ආදීනවා. එතන සුබින් කියනවා රීනුට ඔයා කසාත බඳින්න ඕනෙලු. රීනු කියනවා ඒක ජෝක් එකක්. අපි ගේම් එකක් කරේ. ඒ වෙලේ ආදි සීරියස් වෙලා කියනවා අපිට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒක ඉක්මනට වැඩ කරන්න ඕනේ. ඒත් අත් දෙක හොද ගන්න බාත්รูම් එකට යන ආදි සුබින් කියපු කතා මතක් කර කර සතුටින් නටනවා. මොකද එයාත් කැමැත්තෙන් ඉන්නේ රීනුට. ආයෙම ටේබල් එකට එන ආදි අහනවා ශ්‍රවණිගේ වෙඩින් එකට යන ලිස්ට් එක හදන්නේ කවුද කියලා. පස්සේ එයා ඒක රීනුටම බාර දෙනවා. එයාලා වෙඩින් එකේදී ඉවෙන්ට් එකක් කරන්න ප්ලෑන් කරන් ඉන්නේ. කට්ටිය වෙඩින් එකට යනවා. එයාලා වෙඩින් එකට යන්නේ ශ්‍රවණිගේ පැත්තෙන්. කට්ටිය මෙයාලා හොඳට පිළිගන්නවා. ගේ ඉස්සරහ තියෙන ස්ටැචු එක දැකලා ආදි හරි උමනාවෙන් ඒ ගැන ශ්‍රවණිගේ සීයාගෙන් විස්තර අහනවා. ඒත් එතෙන්ට එක පාට වෙගින් කාර් එකක් එනවා. වෙඩින් එකේ ඉන්න කට්ටියම කලබල වෙනවා. කාර් එක නවත්ත ගන්න පිළිමෙත් වැදිලා. මේකේ එන්නේ අමලුයි සචිනුයි. සචින් තමයි කාර් එක ඩ්‍රයිව් කරගෙන ඉන්නේ. අමල් අහනවා සචින්ගෙන් පිටිපස්ස හැරිලා බලපන් කීදෙනෙක් හැප්පිලාද කියලා. වෙඩින් එකේ කට්ටියම වට වෙලා බලාගෙන ඉන්නේ. පස්සේ දෙන්නම් පිටිපස්ස හැරිලා බලද්දි පිළිමෙ මෙමට වැටෙනවා. ආදිවත් යට කරගෙන. ආදි බේරෙන්නේ 99. ආදිට කරදරයක් උනේ නැති වුණත් ගොඩාක් තරහ යන ආදි සචින්ටයි අමලටයි හොඳටම බයිනවා. එතෙන්ට එන ශ්‍රවණිගේ තාත්තා කියනවා මේ දෙන්නා පුරිතේ බාර දෙමු කියලා. බය වෙන සචිනුයි අමලුයි කියන්නේ අපි සෝබිසර්ගේ ගෝලියෝ. අපි වෙඩින් එකට ආවේ. ආදි දෙන්නට ගහන්න හදද්දි ශ්‍රවණිගේ සීය ඇවිල්ලා කියනවා එයාලු මුකුත් කරන්න එපා. එයාලා අපේ අමුත්තෝ. විශේෂයෙන්ම එයා මනමාලයාගේ පැත්තේ කට්ටිය. එතෙන්ට රීනුත් එනවා. එයා ආදිගෙන් මොකද උනේ කියලා අහනකොට ආදි බැන බැන උන සිද්ධිය කියනවා. කලබල වෙලා ඉන්න සචින් කියනවා ඇස්වල අවුලක් තියෙනවා කියලා. ඒකට තරහ යන ආදි ආයෙම බයිනවා. පස්සේ රීනු ඒක ඇක්සිඩන්ට් එකක්. මේක නවත්තන්න කියලා ආදිව එතනින් එකගෙන යන්නේ ඉවෙන්ට් එකට ප්‍රැක්ටිස් කරන්න තියෙනවා කියලා. සචින් කෙල්ල දිහා බලාගෙන ඉන්නේ. එතෙන්ට සර් එනවා. ඇවිල්ලා අහනවා මොකද උනේ? මං ඉක්මනට කතා කරේ. ඔයාලා ඇත්තටම වෙඩින් එකට ආවද? ඒකට අවුල යන සචින් කියනවා අපි එහෙනම් යන්නම්. මේ පෙට්‍රල් වලට සල්ලි දෙන්න. මං විහිළුවක් කරේ. ඔයාලට ඉන්න ලැස්ති කරන්න. අද මගේ ආදි උත්සවය. ඒකෙදි නම් ප්‍රශ්න ඇති කරන්න එපා කියලා සෝබි සර් එතනින් යනවා. හාල්ගේ උත්සවයේ වෙලාවේ සචින් රීනු දිහාමයි බලාගෙන ඉන්නේ. ඒ වෙලාවේ සචින් කියනවා අමල්ට මා රීනුට කැමතියි. ඒත් අමල් කියන්නේ ඒක ඇර කෙලින්ම කියන්න. ඇඩම් පටන් ගත්තාම සචින්ලත් ඒ පැත්තට යනවා. මොකද රීනුත් එතන නටනවා. ඒත් ආදි රීනුයි ගොඩක් ළඟින් නැති නිසා සචින් අවුල් වෙනවා. නැටුම ඉවර වෙලා රීනුයි ආදි සචින්ලා ඉන්න පේලියට ඉස්සරහා පේලි ඉඳ ගන්නවා. ආදි එයාලව දැකලා ආ මේනි මව ගඩක් අපල් කාවටික් කියලා ආදි සචින්ටයි අමල්ට විහිළු කරනවා. ඒකල රීනු එපා කියන නිසා ආදි නවත්තනවා. පස්සේ සචින් ශ්‍රවණිගේ සීයා පෙන්නලා එයා යන හැටි කිව්වාම ඒ කියන දේට රීනුට කාටිකයි ආයිනා යනවා. ඒකට ආදිට අවුල්. ආදි කියනවා රීනුලාට ඔයාලා ගිහිළු රස්සේ අන්තිමයි. සචින තව ජෝක් එකක් කරාම ඒකට කෙල දෙන්නට hina. මේකට අවුල් යන ආදි ඉන්ටර්නෙට් එකෙන් ජෝක් සර්ච් කරලා එකක් කියන්න හදනවා. ඒවල රීනු කියනවා අයියෝ ආදි ඒක අපි ස්කෝයන කාලේ ඉඳන්ම දන්නවා. ඒකට සචින්ලටත් hina. අවුල් යන ආදි මං චේන්ජ් කරන්න යනවා කියලා යනවා. ඒ පස්සෙන්ම කෙල දෙන්න යනවා ආදිව ෂේප් කරගන්න. සචින්ට අවුල් කෙල්ලව ආදි එක්කගෙන ගියාට. පස්සේ කොල දෙන්න දකිනවා රීනුයි කාර්තිකයි බුවත් කකා ඉන්නවා.
අමා සචින්න බයන් වගේ තමයි එතනට අරන් යන්නේ. සචින් හරිම ලැච්චයි. එයාලා ගිහින් කතා කරද්දී කාර්තිකා කියනවා ඇවිත් වාඩි වෙන්න කියලා. රීනු අහනවා එයාලගේ නම මොනවද? සචින් කියන්නේ හැද්දී අමල් පැල්ලා කියනවා මේ සචින්. මං අමල්. රීනු කියනවා මං රීනු. මේ කාර්තිකා කියලා. රීනු සචින්ගෙන් අහනවා ඇත්තට මොකද උනේ? සචින් කියනවා කෙනෙක් එකපාර පාට පැන්නා. කලබලයට බ්‍රේක් එක වෙනකොට ඇක්සිලරේටර් පෑගුණා. අමල් අහනවා කොහොනිත් එක්කිනා? එතකොට කාර්තිකා කියනවා ආදිද? එයා සීය හම්බෙන්නේ කියා. කතා කරන්නේද? අහද්දි අමා කියනවා එපා එපා. එහෙම හිටපු දෙන්. ඒක රින්ට හිනා යනවා. සීයත් එක්ක කතා කර කර ඉන්න ආදි දකින්න හතර දෙනාම හිනාවේ කතා කර කර ඉන්නවා. ආදි යන්න හැදුවත් සීය යන්න දෙන්නේ නැතුවම කතාවට අල්ලගන්නවා. රීනු කියනවා ඔයාලා කාර් එක ලස්සනයි. ඒක ඔයාලාගේද? සචින් කියනවා නෑ. ඒක අමාගේ මස්සිනාගේ. දෙන්න එහෙනම් මුළු හයිඩ්‍රාබාද්වලම ඇවිදින්න ඇති නේද කියලා රීනු අහනකොට අමල් ඩේවිස් කියනවා තාම නෑ. මෙයා චෙන්නා යන්නේ ඉන්නේ කියලා. ඒ වෙලේ සචින් මං එහෙන් ජොබ් එකක් හොයාගන්නවා කියලා රීනු කියනවා. ඉතින් මෙහෙම ජොබ් එකක් හොයාගන්න පුළුවන්නේ. එතකොට මගේ ඔක්කොම යාළුවෝ එහෙ ඉන්නේ කියනකොට රීනු කියනවා ඒක හොඳයි. මෙහෙ ඉන්න හේතුවක් නැත්තම් යන්නේ එක තමයි හොඳ. අපිට මහන්සි නිදාගන්න යනවා කියලා කෙල්ලෝ දෙන්න යනවා. කෙල්ලෝ දෙන්න ගිය ගමන් එතෙන්ට එක පාටම ආදි දුවගෙන එනවා. කොල්ලෝ දෙන්න බය වෙනවා. එයාලා කියනවා අර දෙන්නව නම් හොයන්නේ එයාලා අර පැත්තට ගියා කියලා. ආදි ඒ පැත්තට දුවගෙන යනවා. පහුවදා වෙඩින් එක. වෙඩින් එකේ චාරිත්‍ර වෙලාවේදී කාර්තිකා රියුණු ළඟට ගිහින් කියනවා සුබින් කොවිල් වගේකට යන නිසා පරක් වෙනවලු. ආදි අද යන්නේ නෑලු. අද අපි කොහොමද යන්නේ? මොකද කරන්නේ කියලා. රියුණු එවෙලෙම ආදිකින් අහද්දි කියන්නේ එයාට වැඩවාගෙට වයිසයක් යන තියෙනවා එන්න වෙන්නේ නෑ කියලා. වෙඩින් එක ඉවර වෙලා සචින්ලා යන කාර් එකේ නැගලා ඉන්නේ. ඒ සචින් ඉන්නේ අවුලෙන්. රියුණුට බයි කියන්න බැරුණු නිසා. ඒ වෙලේ හොරෙන් ගත්තු කෙසල් වගේ පෙන්නන අමල් ඩේවිස් කියනවා අපි යන ගමන් කකා යමු කියලා. එයාලා යන්න හදනකොට අපිත් හයිඩ්‍රාබාද් යන්න එන්නද කියලා කාර්තිකා දුවගෙන ඇවිත් අහනවා. එකපාරම සචින් කියනවා ඇයි බැරි අපි යමු කියලා. චේන්ජ් කරගෙන එන්නම් කියලා කාර්තිකා කියද්දි අමා සීනියස් කියනවා ඉක්මනට එන්න අපිට පරක් වෙනවා කියලා. කාර්තිකා දුවගෙන යනවා. සචින් ඒකට බයනවා අමල්ට. ඒ තමල් කියනවා අපිට ඒ පුරුදුයි කියලා පෙන්වන්න ඕනේ. විනාඩි 10ක් නෙමෙයි පැය භාගයක් හරි අපි ඉමු. සචින්ලත් එක්ක යනවා කියද්දි ආදි ඒකට කැමති වෙන්නේ නැහැ. ආදි කියන්නේ ඒක හරියන්නේ නැහැ. ඔයාලට සේෆ්ටි නැහැ. හරි. එහෙනම් මගේ වයිසෙක් ගමන කැන්සල් කරලා එන්නම් කියලා. මේ කතාව රීන්ට අවුල් යනවා. හරි. ඔයාට ෂුවර් නම් යන්න කියලා ආදි යන්න කලින් සචින් ගෙනුයි අමල් ඩේවිස් ගෙනුයි ෆොටෝස් ගන්නවා ID පේන විදියට. මට ඔයාලගේ ලයිව් ලොකේෂන් එවන්න. පැයකට පාරක් මට කතා කරන්න කියලා ආදි දෙන්නා කාර් එකට දානවා. රීනු අහනවා ඔයාගේ ඉන්වෙස්ටිගේෂන් එක ඉවර නම් අපි යන්නද කියලා. ඒකට සචින්ලට හිනා යනවා. මෙයාලා යන්න පිටත් වෙනවා. ඒ යන දිහා බල්ලා සුබින් කියනවා ආදිට උඹ කොච්චර ට්‍රයි කරත් වැඩක් නැහැ. කොහෙන්ද ආපු එකෙක් එයා විශ්වා. ආදි මොකද කිව්වේ කියලා අහුවාම සුබින් කියනවා නෑ මං කිව්වේ කාර් එක ගැන කියලා ෂේප් වෙනවා. කාර් එක යන ගමන් එන රීනු අහනවා උඩ වාහන දාන්න පුළුවන්ද? අවුවත්. අමල් කියනවා ඒක කැඩිලා. අපිට මෙහෙම තමයි යන්න වෙන්නේ. අපිට හයිඩ්‍රාබාද් වෙනකම් මෙහෙමද යන්න වෙන්නේ. අයියෝ එහෙනම් හයින්වත් යමු කියලා රීනු කාර් එක ගන්නවා. ගත්ත ගමන් රීනු හයින් යනවා. කට්ටියෙන් බය වෙලා ඉන්නේ. මැප් එක දාගෙන ගිහිල්ලත් මෙයාට පාරවල දෙනවා. සෙට් එක ෆන් එකේ යන්නේ. මාරුවේ මාරු තමයි ඩ්‍රයිව් කරන්නේ. පෙට්‍රල් ගහද්දී කොල්ලෝ දෙන සල්ලි ගෙවන්න ඇඹරෙනකොට රීනු සල්ලි දෙනවා එකට. කොල්ලෝ දෙන්නට සතුටුයි. රුපියල් 2000ක් ඉතුරු නිසා. කට්ටිය නවත්තලා කාලෙ හැම තමා යන්නේ. සචින්ට හරිම සතුටුයි. හයිඩ්‍රාබාද් වලට කට්ටිය එනවා. කෙල්ලෝ දෙන්න එයාලගේ ඉපාර්ට්මන්ට් එක ළඟ බහිනවා. දෙන්න යන ගමන් කියනවා කොල්ලෝ දෙන්න මරු. හිනා වෙලා මැරෙනවා. ඒත් අමල් ඩේවිස් තමයි කැපිලා පේන්නේ කියලා කාර්තිකා කියනවා. එතකොට රීනු කියනවා ඒ උඹේ කසාය තින්දුලා තියෙන්නේ. ඒක අමතක කරන්න එපා. කෙල්ල දෙන්නා බස්සලා අමලුයි සචිනිත් ඒක අබ්බනෝ කාර් එක නවත්තලා. සචින්ට දුකයි රීනු කියාට. ඒත් අමල් කියනවා ඒ කෙල්ලුමුට මැච් වෙන්නේ නැහැ. පේන විදිහට ආදීක එෆයාකක් තියෙනවා වගේ. මේ කතාවෙන් සචින්ට අප්සෙට් යනවා. අමල් කියනවා උඹ චෙන්නා යනවා කිව්වනේ. මං ටිකට් එක බුක් කරලා තියෙන්නේ. සචින් කියනවා මං චෙන්නා යන්නේ නැහැ. මං කොහෙවත් යන්නේ නැහැ මේක ඉවරනකම්. දෙන රූම් එකට ආවට පස්සේ සචින් කියනවා මං ගේට් එක කරන්නේ නැහැ. ජොබ් එකක් කරන්න ඕනේ. උඹේ මස්සෙනායි කඩේ මට ජොබ් එකක් හොයලා දෙන්න. සචින් බල කර නිසාම අමල් හා කියනවා. සචින් කියනවා ජොබ් එක සෙට් වුණාට පස්සේ එයාලා ඉන්න අපාර්ට්මන්ට් එක නම් කුලියට හොඳ කාමර තියනවා කිව්වනේ. ඒකෙන් එකක් ගමු. මං වියදම් බලා ගන්නම්. පහුවෙනිදා අමල් සචින්ව එයාලගේ මේරි ආන්ටිගේ ෂොප් එකට එක්කගෙන යනවා. ජොබ් එකක් කරන් දෙන්න. අමල් කාර්තිකාට බෝඩින් හවුස් එක ගැන අහල මැසේජ් එකක් දානවා. ඒක කාර්තිකා රීන්ට පෙන්නුවාම රීනු කියන්නේ අමල් ඩේවිස් සෙල්ලම් පටන් ගන්න කියලා.
කාර්තික කාමර කීපයක් තියෙනවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා කියලා අමා සචින්ට කියනවා. සචින්ට මේකට ගොඩාක් සතුටුයි. ආදි ඔෆිස් එකේ කෙල්ලොන්ට ආත්ම ආරක්ෂාවට පෙපර් ස්ප්‍රේ එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. මේ අතරේ සචිනුයි අමල් ඩේවිස් එයාලගේ අලුත් බෝනිමට එනවා. ඒක හොඳට ඉඩ තියෙන තැනක්. දෙන්නට ඒකට සැටිස්. අමා රීනුට තෑන්ක්ස් කරන්න කෝල් කරනකොට රීනුනා ටෙරස් එකේ. ඔයාලා කොහෙද කියලා අහුවම සචින් කියනවා අපි ටෙරස් එක උඩ ඉන්නේ. අපි ටෙරස් එක උඩ. රීනු එයාගේ රෙද්ද උස්සනවා. ඔයාලට අපි පේනවද කියලා අහනවා. ඒ වෙලේ සචින් අමාගේ ඇස් දෙක වහලා අහනවා මොකද්ද? මේ සීන් එක තියෙන කාර්තිකා කියනවා නෑ නෑ එයාගේ රතු ෂෝල් එක උස්සනවා පේනවද කියලා. පස්සේ ඒක දකින කොල්ලෝ දෙන්න අතවනනවා. කොල්ලෝ දෙන්න කියනවා පහළට එන්න තේ බොන්න කියලා. හතර දෙනාම පහළට ඇවිත් තේ බොනවා. කාර්තිකා අහනවා ඇයි සචින් චෙන්නයි කියේ නැත්තේ? සචින් කියනවා මං අමාගේ මස්සිනාගේ ෂොප් එකේ ජොබ් එකක් කරනවා. පස්සේ සචින් ගියත් දෙන්න නිසා අමාල් ඩේවිස් අහනවා ඔයාලා සාමාන්‍ය වීකෙන්ඩ්ස් මොකද කරන්නේ කියලා. එවල රියුණු කියනවා අපි රෙදි හොදනවා, නිදා ගන්නවා, මූවි බලනවා. ඒක හරින් බෝරින් කියලා කියන අමල් කියනවා අපි පබ් එකකට යන්න බැලුවේ. ඒත් යන්න දෙන්නේ කපල් වලටනේ. ඔයාලට ඉඳර නිදහස් නම් අපි කපල් වගේ යමු කියලා. සචින් කියනවා ඔයාලා කැමති නම් කියන්න අපි කැම්බීම් වලට ගෙවන්නම්. රීනුයි කාර්තිකයි කල්පනා කරනවා. රීනු කියනවා අපි සන්ඩේ ෆ්‍රී. අපි එන්නම්. කෙල්ලෝ දෙන්න එතනින් යනවා. ඒ දිහා බලාගෙන ඉන්න සචින්ගේ බෙල්ල හරවලා කියනවා අමල් උඹයි බිල් ගෙවන්නම් කිව්වේ. උඹට මාසෙක පඩි ඕන වෙනවා බිල් ගෙවන්න. ඒකට නම් සචින් පොඩක් කල්පනා කරනවා. ඊළඟ ඉරිදා කෙල්ල දෙන යන ලෑස්තන පබ් එකට. කාර්තික අරියුන්ට කියන්නේ අමලද මට පබ් එකේදී ප්‍රපෝස් කරයි. මං එතකොට කියනවා මං එන්ගේජ් වෙලා කියලා. ඒ වෙලාවේ සචින්ලත් ලෑස්තන පෙන්නවා. ටවල් එක ඇඳන් ඉන්න සචින්ට අමා කියනවා උඹ ජනෙල් ළඟින් අයින් යා. මිනිස්සු දකී ඇඳුම් මාරු කරනකොට. එතකොට සචින් කියනවා අනේ මිනිස්සු ආසාවෙන් බහින වලින් බලන් ඉන්නවනේ කියලා ටවල් එක ගලව නටනවා. මේ වෙලාවේ නිහාරිගේ බයිනෝ එකෙන් ඒ පැත්ත බලාගෙන රීනු ඒක දකිනවා. රීනු බලලා මොකද මේ වෙන්නේ කියලා. එතකොටම රූම් එකේ නිහාරිකත් ලෑස්ති වෙලා එනවා. ඒක දැක්කලා රීනු කලබල වෙනවා. කාර්තිකාගෙන් කෝල් එකක් එනවා. ඒක ආන්සර් කරන්නේ සචින්. කාර්තිකා කියනවා අපිට පොඩි ප්‍රශ්නයක්. අපේ රූම් මේට් නිහාරිකත් අපිත් එක්ක එනවා. කපල් වලට යන්න දෙන්නේ. දැන් මොකද කරන්නේ? සචින් කියනවා ආයක ප්‍රශ්නයක් නැහැ. අපි කියමු අමල් ඩේවිස්ට කියලා දෙන්නෙක් ඉන්නවා කියලා. ඒක හරියන්නේ නැහැ. අපි ආදිවත් එකගෙන එන්න බැලුවේ. කල්වල වෙන සචින් කියනවා අයියෝ ආදිට කතර කරන්න එපා. අපි කොහොම හරි එක්කෙනෙක් හොයාගමු. ෆෝන් එක තියෙනවා. ඒ වෙලේ කොහෙන්ද කොල්ලෙක් හොයන්නේ කියලා සචින් අහද්දි අමා කියනවා එකෙක් ඉන්නවා. හැබැයි ඌ පප්තියා පබ්ජීවත් දන්නේ නැහැ. සචින් ඒ කවුද කියලා අහනකොට අමා කියන්නේ ඒ මේරි ඇන්ටිගේ පුතා තෝමස්. ඌව සයන්ස් ඔලිම්පියඩ් එක්සිබිෂන් එකක් කියලා කොහොම හරි ගෙන්න ගමු. එකම පබ් එකට ආවා තෝමස් නැති නිසා පබ් එක ඉස්සරහට වෙලා ඉන්නේ. තෝමස් එතනට ආපු ගාම අහන්නේ මෙතනද ඔලිම්පියාඩ් එක්සිබිෂන් එක. ඇයි ඒක රෑ තියෙන්නේ? අමා කියනවා එයාලා වැඩ කරන්නේ ඇමරිකන් වෙලාවටනේ. කට්ටියම ඇතුළට යනවා. තෝමස් ආය අහනවා කො ඔලිම්පියාඩ් එක්සිබිෂන් එක. මේක බාර් එකක්නේ. උඹලම රැවට්ටුවා කියලා. තෝමස් අමුතු කෙනෙක්. එයා සෝෂල් නෑ. කට්ටිය ටේබල් එකේ නම් කතා කර කර ඉන්නකොට තෝමස් කරන්නේ පේපර් ටිෂ්‍යු එකකින් ගණන් හදන එක. රීනු සචින් දිහා බල බල හිනහ වෙනවා. එයාට මතක් වෙනවා සචින් ටවල් එක නැතුව නටපු හැටි. එතන හරියන්නේ නැති නිසා තෝමස් ටේබල් එකෙන් නැගිටලා යනවා. නිහාරිකා හෝ ගාලා ඩීජේ කරන තැන නටනවා. එයා කට්ටියට කතා කර නටන්න. කොල්ලෝ දෙන්න එන්නේ නැති නිසා කෙල්ලෝ දෙන්නගින් නටනවා. එයාලා හොඳ ෆන් එකක් ගන්නවා. ඒත් සචින් එන්නේ නැති නිසා කාර්තික ආය යනවා ටේබල් එකට. එයා ආවට පස්සේ අමල් ඩේවිස් කියනවා පොඩ්ඩක් වාත් එක්ක කතා කරන්න ඕනේ. ඒ වෙලාවේ සීරියස් වෙන කාර්තිකා කියනවා මට තේරුණා ඩේවිස් අමුතින් කියන්න ඕනේ නෑ. මම එන්ගේජ් වෙලා ඉන්නේ. දෙන්නට පුදුමයි මේ මොකද්ද කියන්නේ කියලා. පස්සේ අමල් කියනවා මට ඕනේ මේ සචින් ගැන කියන්න. මූ රීනුට කැමතිලු. කාර්තිකා බල්ලා මේ මොකද්ද වෙන්නේ කියලා. මොකද එයා හිතුවේ අමල් යන ප්‍රපෝස් කරයි කියලා. ඒත් උනේ අනික් පැත්ත. පස්සේ කාර්තිකා කියනවා ඔක කියන්නේ මෙහෙට එකගෙන ආවේ. ඔයාට තිබුණනේ ඒක එතනින්දම කියන්න. එවෙලේ සචින් අහනවා මං එතනම කිව්වනම් මොකද වෙන්නේ? කාර්තිකා කියනවා එහෙනම් එයා කෙලින්ම කියනවා නෑ. සචින් ඔයාට අඩුම හෙට දවස ගැනවත් ප්ලෑන් එකක් තියෙනවද? ඒ වුණාට එයා අවුරුදු 30 වෙනකම් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ. එයා හොයන්නේ එයාට වඩා වැඩිමල් ස්ථාවරුණු කොල්ලෙක්. මුලින් ඔයා අනාගතේ ප්ලෑන් කරන්න, පස්සේ කෙල්ලෙක් හොයාගන්න. මේ වෙලාවේ අමල් අහනවා ඔය ඔක්කොම තියෙන කොල්ල කොහෙද ඉන්නේ? ඒතර කාර්තිකා කියන්නේ අපේ ඔෆිස් එකේම ඉන්නවා. එහෙම කෙනෙක්. ආදි ළඟදිම දෙන්න කපල් එකක් වේ. මේ කතා ටික අහලා මම මේ කියන්න කියලා කාර්තික අහනවා. සචින් කියනවා එපා කියලා. සචින් කාර්තිකා කියෝ දේවල් මතක් කර කර බොනවා. හොඳට බීලා නටලා බිම් වැටෙනවා.
පහුවදා අමල් ඩේවිස්ට යාකෙල කෝල් කරලා හොඳටම බහිනවා. කෙල්ලෙක් එක පප්පෙකට ගියා කියලා ආරංචි වෙලා. අමල් ඩේවිස් සචින්ට බහිනවා. ආයේ මොකරවත් කතා කරන්න එපා. සචින් කියනවා මට කෙල්ලගේ නම්බර් එක දීපන්. මං එගිට කතා කරලා මේක ෂේව් කරන්න. ඒ තමා කියනවා උඹ මයි කෙල්ලට ලයින් දායක දුන්නා. කොහොම හරි සචින්ට පුළුවන් වෙනවා අමල ෂේප් කරගන්න. රියුනිට ප්‍රපෝෂන් පීරියඩ් එක ඉවරයි. ඉතින් කට්ටියම රියුන්ට විෂ් කරනවා එයාගේ ප්‍රපෝෂන් එක ඉවර කරලා පර්මනන්ට් ටුන එකට. පාටියක් ඕන කියාදි රියුනු කියනවා අද මං ගන්න තමයි ලන්ච් එක. පස්සේ එයා සචින්ට කෝල් කරලා බර්ගර් 8ක් ගේන්න කියනවා. කොල්ලා කෑම අරන් එනවා. කෑම ටික ගන්නකොට රියුනු කියනවා අපේ පහළ තට්ටුවේ කම්පැනි එකක් තියෙනවා. ඒකට කට්ටිය ගන්නවා. මට 100 එකක් දෙන්න. හැබැයි පඩිනම් අඩු ඇති. ඔයා කැමති නම් දෙන්න කියලා. කොල්ලා කියනවා හරි මං දෙන්නම්. පස්සේ කෙල්ල අහනවා පම්බෙකේ දෙදා මොකද උනේ? කොල්ලා ලැජ්ජාවෙන් කියනවා මට එදා පොඩ්ඩක් වැඩි වුණා. රීනු සචින්ද සල්ලි දීලා යනවා. ඔෆිස් එකේ සෙට් එක රස කර කර කෑමක් කනවා. ආදී අහනවා කොහෙන්ද මේ කෑමෙන් කනාවේ? රීනු කියන්නේ මේ TFC එකේ. TFC කොහෙද තියෙන්නේ? ආදී ආය අහනකොට රීනු කියන්නේ ඒක මේ සචින් වැඩ කරන තැනනේ. ඒක ඇහුණ ගමන් ආදී කියනවා කන එක නවත්තපල්ලා. ඕකේ වස තියෙනවා. ඒ වෙලාවේ විග්නේෂ් අතේ තිබ්බ බර්ග් එක ඩස්ට්බින් එකට විසික් වෙනවා. පස්සේ ආදි කියනවා ජස්ට් කිඩින්. ඉතින් මේකට කටිර කේන්ති. ඒ කට්ටිය ආයෙ කනවා. ඒ විග්නේෂ්ට කන්න අතේ මුකුත් නැහැ. කෑම කාලේ ඉවරුණාට පස්සේ ආදි අහනවා රීනුගෙන් ඔයාලට තාම සචින් හම්බ වෙනවද? රීනු කියන්නේ ඔව්. එයාලා හරිම ෆන්නේ. එයාලා එක කතා කරනකොට ඉස්කෝලේ යාළුවෙක් එක්ක කතා කරනවා වගේ. මේ වගේ ජරා යාළුවෝත් වාර හිටියද කියලා ආදි රීනුට විහිළු කරනවා. පහුවෙන්දා සචින් එයාගේ යාළුවෙක් වෙන මුරලි එක්ක කොලේජ් සර්ටිෆිකේට්ස් ගන්න සේලම් ගිහින් ඉන්නේ. සර්ටිෆිකේට්ස් අරගෙන දෙන්න කතා කර කර එනවා. ඒ වෙලාවේ සචින් රීනුට කෝල් කරනවා. එතකොට රීනු ඉන්නේ කෝච්චියේ. කොල්ල අහනවා හදිසියෙන් ගෙදර යන්න කියලා. ඒත් කෙල්ල කියනවා මම ටිකට් බුක් කරලා තිබ්බේ හදිසියක් නෑ. ඇත්තට මට ඔයාගේ බර්ගේ කෑවට පස්සේ පොඩ්ඩක් ලූස් මෝෂන් වගේ. කොල්ල කියනවා TFC ගේ කෑම කාලා කාටවත් එහෙම වෙලා නෑ. ආ දැන් කොහෙද ඉන්නේ? කෙල්ල කියන්නේ මං දැන් ඉන්නේ සේලම් කිට්ටුව. සචින් කියනවා මාත් එහෙ ඉන්නේ. ආ හරි. මට දැන් ටිකක් අමාරුයි වගේ කියලා කෙල්ල ෆෝන් එක කට් කරනවා. පස්සේ කොල්ලන්ට කලින් බඩේ අමාරුවක් හැදිලා බෙහෙත් ගත්ත කුමුද මාත්‍ය ළඟට යනවා රීනුගේ බඩේ අමාරුවට බෙහෙතක් හදාගන්න. පස්සේ ඒක රීනුටත් කියලා එයා ඉන්න පෙට්ටිය අහගෙනම බෙහෙත අරගෙන දුවනවා. කෝච්චිය යද්දි සචින් දුවගෙන යනවා. ඒ යද්දි ආ වැටිලා එයාගේ ෆෝන් එකත් වැටෙනවා. කොහොම හරි රීනු ඉන්න පෙට්ටිය හොයාගෙන බෙහෙත එයාට දෙනවා. ඔයා කොහොමද ආ යන්න අහද්දි සචින් කියන්නේ මං කොහොම හරි යන්නම් කියලා. ඒ එක්කම කෝච්චිය යන්න පිටත් වෙනවා. රීනු බෙහෙත් එක දිහා බලාගෙන ඉන්නවා. එයාට සචින් ගැන පුදුමයි. සචින්ට කෝල් එකක් ගන්නවා. ඒ සචින් කවුද කියලා අහනවා. මම රීනු කියද්දි කොල්ලා කියන්නේ වැටලා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා. කෙල්ල ඔයා ගියාද අහද්දි කොල්ලා කියනවා මම අන්තිම පෙට්ටිය ඉන්නේ කියලා. කොල්ලා ෆුට්බෝඩ් එකේ එල්ලිලා කෝච්චියේ. කෙල්ල කියනවා ඊළඟ ස්ටේෂන් එකේදී මේ පෙට්ටියට එන්න. පස්සේ කොල්ල ඊළඟ ස්ටේෂන් එකේදී රීනු ඉන්න පෙට්ටියට නගිනවා. ඒත් ඇතුළට යන්න කලින් රීනු අහනවා සචින්ගෙන් ඔයා මට බෙහෙත් එක දෙන්නවද ආවේ? එතකොට සචින් කියන්නේ ඔව්. ඔයාට සනීපණයක් වුවම අවු ගියා. ඔයා මගේ හොඳම යාළුවෙක්නේ. රීනු කියනවා මගේ හොඳම යාළුවෙක්වත් මෙහෙම කරන්නේ නැහැ. බොරු කියන්න එපා. සචින් කියනවා නෑ ඇත්ත. මං දුන බර්ගෙක් කාලානේ ලෙඩ වුණේ. ඒ හින්දා මේක කරේ. රීනු ආය අහනවා ඇයෝ එකපාර ගෙදර යන්න තියන්නේ කරේ? කොල්ල ගොතක ගහ කියන්නේ මගේ වීසා වැඩේට ඒජන්සි එකකින් කතා කරා. ඔයාගේ ඉන්වෙස්ටිගේෂන් එක ඉවර නම් මං ඇතුළට එන්නද? රීනු එයාට ඇතුළට එන්න දෙනවා. රීනුට හිතා ගන්න බෑ සචින් කරන මේ වැඩ ගැන. කොල්ල බෙහෙත් එක කෑවද කියලා අහන්න නිසාම කෙල්ල බෙහෙත් එක බොනවා. ඒත් අප්පිරියාවෙන්. එවෙලේ ආදිගෙන් වීඩියෝ කෝල් එකක් එනවා. කෙල්ල කතා කරද්දි ආදි දකිනවා කෙල්ලලන් කවුරු හරි ඉන්නවා. කෙල්ල ඒ වෙලාවේ සචින් ඉන්නේ කියලා සචින්ව පෙන්නනවා. මගේ බඩේ අමාරුවට බෙහෙත් ගෙනාව ඒකයි ආවේ. තවත් කලබල වෙන ආදි කියනවා අයියෝ ඔයා එක බිව්වද? එහෙනම් ඉක්මනට වොෂ්රූම් එකට ගිහලා උරට ඇඟිල්ල දාලා වමනේ දාන්න. කෙල්ල කියනවා ආදි උරුට කලබල වෙන්න එපා. මේ ඉන්නේ අපේ සචින්. ඒ වෙලාවේ සිග්නල් නැති හින්දා රීනු කෝල් එක කට් කරනවා. කොල්ල කියනවා ඔයාට ඔයිට වඩා යා නිදහස් දෙන්න ඕනි. ඇයි එහෙම වෙන්න ඕනි සචින්? ඔෆිස් එකේ අයත් ආදිව සම්බන්ධ කරලා මට කතා හදනවා. මගේ එහෙම දෙයක් නෑ කියලා රීනු කියනවා. දෙන්න කතා කර කර ඉද්දී කෙල්ල දැනගන්නවා සචින්ගේ අම්මයි තාත්තයි තරහ වෙලා ඉන්නේ කියලා. එවෙලේ මගේ දෙන නම් සතුටින් ඉන්නේ කියලා එයාගේ අම්මගේ තාත්තගේ සතුටින් ඉන්න වීඩියෝ වගේ සචින්ට පෙන්නනවා. පස්සේ කෙල්ල නිදිමතයක නිදාගන්නවා. සචින් කෙල්ල නිදාගත්තට පස්සේ කියනවා ඇත්තට මම ගෙදර යන්නේ මේ ආවේ. ඔයත් එක්ක ඉන්න ඕන නිසා. වෙඩින් එකේ දැක්ක වෙලේ ඉඳන් තමයි ඔයා ගැන කැමැත්තක් ඇති වුනේ. ඔයා නැගිටලා ඉඳි මේක කිව්වොත් ඔයා මාත් එක්ක තරහ වෙයි. ඒ නිසා තමයි ඔයා නිදාගත්තට පස්සේ මේක කියන්නේ. එහෙම එයා දිහා බලන් ඉන්නකොට සචින්ටත් නිින්ද යනවා. රීනු
මේ ආලුවා කියන සද්දෙට තමයි කොල්ල ඇහැරෙන්නේ. කොල්ල දැන් හොඳද අහද්දි කෙල්ල කියන්නේ බෙහෙත ගත්ත හින්දාද දන්නේ දැන් හොඳයි. කෙල්ල කොල්ලට තෑන්ක්ස් කරනවා. කොල්ල යන්න හදද්දි රීනු කියනවා 23 වෙනිදා මගේ උපන්දිනේ. ඔයා එන්න අමල් එක්ක. ළඟම ආර විතරයි කියන්නේ. කොල්ල කෙල්ලට හා එන්නම් කියලා කොච්චින් බහිනවා. කෙල්ල උදේම ගෙදරෙනවා. දෙන්න සතුටින් මැසේජ් කර කර ඉන්නේ. කොල්ලක් ගෙදර ගිහින් ඉන්නේ. පස්සේ කෙල්ලගේ අම්මයි තාත්තයි හයිඩ්‍රාබාද් යනවා කෙල්ලත් එක්ක. බර්ත්ඩේ එක දවස. සචින් අමල් දෙන්නම gift එකකුත් අරන් රියුන් ලයික් ෆ්ලැට් එකට යනවා. ඒ යන වෙලාවේ සචින් අමල්ට ෆෝන් එකක් පෙන්නනවා. අමල් ඩේවිස් අහනවා උඹ දැන් හොරකම් කරන්න පටන් ගත්තද? ඒ වෙලාවේ සචින් කියන්නේ මේ රියුන්ගේ පාන ෆෝන් එක. ඒක මට දුන්නා. කොල්ලෝ දෙන්න රියුන් ලයික් ෆ්ලැට් එකට එනවා. සචින් ඇතුළට එනකොටම ඇතුළ ඉඳන් ආදී හොදකලා දෙන්නට දෙන්න කෑ ගැසෙනවා. ඒ සද්දය ඇහිලා රියුනුත් එතෙන්ට එනවා. ආදී කියනවා අපි පුදුම වෙලා කෑ ගැහුවේ. පාටි එකේ රියුන්ගේ අම්මයි තාත්තයි තින්නවා. ඒ වෙලාවේ සචින් ගෙනා gift එක රියුන්ට දෙනවා. ඒක දිහා ආදි බලාගෙන ඉන්නේ 아무ත විදිහට. එයාලා කන වෙලාවේ ආදි අහනවා ඇන්ටි අංකල් ට්‍රිප් එක ගෙන්නේ නැද්ද? බස් එකේ ඕන තරම් ඉඩ තියෙනවා. එයාලා අකමැති වුණත් ආදි කොහොම හරි එයාලව කැමති කරගන්නවා. ආදි අකමැති වුණත් සචිනුයි අමලුයි දෙන්නට ට්‍රිප් එකට යන්න එන්න කියනවා. කට්ටිය පාටි ඉවරලා යන්න යන වෙලාවේ රිනුගේ බර්ත්ඩේ එක තියෙන සල්ලි කොලයක් ආදි දෙනවා. ඒක රිනු ගොඩාක් කැමති වෙනවා. සචින්ට ඒකට අප්සෙට්. ඒ ට්‍රිප් එක දවස කට්ටියම සතුරින් තමයි යන්නේ. හැම වෙලෙම ආදි රිල් ළඟ තමයි ඉන්න ට්‍රයි කරන්නේ. එයා කට්ටිය අතර කැපිලා පෙන්න හදනවා. ඒ අතරේ සචින් ළඟ තියෙන ෆෝන් එක දැකලා ආදි කියනවා ෆෝන් හොරෙක් අහුණා. කට්ටිය මේ දිහා බලනවා. ඒතර රිනු කියනවා මම තමයි යාට මේක දුන්නේ. එයා අතින් තරහින් යනවා. ආදි ලැජ්ජයි වෙච්ච දෙයට. කට්ටිය හොඳට එන්ජොයි කරනවා. ඒ සමහර වෙලාවල් වලදී කැපිලා පෙන්න ගිහින් ආදි චාටර් වෙනවා. මුළු හයිඩ්‍රාබාද් වලම කට්ටිය ඇවිදිනවා. ට්‍රිප් එක ඉවර වෙලා සචින් බහින්න හදද්දී රීනුගේ ටීම් ලීඩර් කියනවා ආදිට ඔයා ආය ට්‍රිප් එක ප්ලෑන් කරනකොට අමලුයි සචිනුයි අනිවාර්යයෙන්ම එක්ක එන්න කියලා දෙන්න සතුටින් බහින්නේ. ආදි නම් ඉන්නේ හොඳටම තරහින්. පහුවදා හතර දෙනාම බයික් වල හිමිය ඇවිදිනවා. දවසක් සචින්ගේ සීවේ එක දැකලා රීනු අහනවා මොකද්ද මේක? හෙට මාත් එක්ක එන්න මම සීවේ එකක් හදලා දෙන්නම්. ඒකට සචින්ට හැපි. ඉතින් පහුවදා දෙන්න කමියුනිකේෂන් එක ඉඳගෙන සීවේ එක හදනවා. ඒ වෙලාවේ කොල්ලගේ උපන්දිනේ දැකලා කෙල්ල කියනවා මං ඔයාට වඩා වැඩිමල් කියලා. කොල්ලා අහනවා අයියෝ ඒක ප්‍රශ්නයක්ද? කෙල්ල අහනවා මොන ප්‍රශ්නයක්ද? කෙල්ල ආය අහනවා ඔය අන්මැරිඩ් කියන එක මැරිඩ් කියන විදිහට මාරු කරන්න කැමති නැද්ද කියලා. ඒ වෙලාවේ කොල්ලා ලැජ්ජාවෙන් කියනවා මං කැමතියි. ඒත් කෙල්ලේ කැමැත්ත ඕයිනේ. කවුද ඒ කෙල්ල කියලා අහද්දි කොල්ලා කියන්නේ එයා මගේ ඉස්සරහා සීවී එක හදාදි ඉන්නේ. ටික වෙලාවක් යද්දි තමයි රේන්ට තේරෙන්නේ. කෙල්ල කියනවා මේක මට ආව සෞතුම් ප්‍රපෝසල් එක. මට විතරක් නෙමෙයි ඕනිම කෙල්ලෙක්ට. මේක හරියන්නේ නැහැ. සචින් ටවුල්. එයා කියනවා මෙච්චර මාව ළඟින් ආශ්‍රය කළා. කවුරුත් මේ විදිහට මං ගැන බල්ලා නැහැ. මේවයි තේරුම් මොකද්ද? ආයි කෙල්ල කියනවා ඔයා හිතන්නේ මේ ඔක්කොම ආදරේ නිසා කියලාද? කොල්ලා ඔයාට ආදී එක සම්බන්ධයක් තියෙනවද කියලා අහුවාම කෙල්ල කියන්නේ එයා මගේ බෙස්ටි. ඒ වුණාට ආදි ඔයා දැන් කලා වගේ වැඩ කරන්නේ නැහැ. මේ කතාවට කේන් තියෙන සචින් එතනින් යනවා. ඒකෙන් කෙල්ලත් අප්සෙට් යනවා. එයාත් අපාර්ට්මන්ට් එකට යනවා. රීනු ඔෆිස් එකේදී එයාලා කරන ප්‍රොජෙක්ට් එක අඩුපාඩුවක් ආදිට පෙන්නනවා. ඒ තරහෙන් ඉන්න ආදි රීනුට කෑ ගහනවා. රීනු යන හදදී ආදි කියනවා මම මගේ ජීවිතේටම ගියපු ජරාම් ට්‍රිප් එක තමයි ඒක. රීනු එතනින් යනවා. පස්සේ පෙන්නනවා සචින් මාසේ හොඳම සේවකයා කියලා එයා වැඩ කරන තැන් ලොක්ක එයාගේ ඔළුවේ කුකුලෙක්ගේ තොප්පියක් දානවා. හරිම හිනා යන විදියට. ඒ වෙලාවේ එතෙන්ට රීනු එනවා. රීනු කියනවා අර කම්පැනිකින් ආටෝ ඉන්ටර්වයුව එකට කතා කරා. ඔයා ආන්සර් කළා නෑනේ. කොල්ල කියනවා මම වැඩ කරන වෙලාවේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නෑ. මං හතර ඔෆ් වෙනවා. වැඩ ඉවරන කල්ම ඉන්න රීනු සචින්ට කියනවා ඔයාට බොරු බරපතල දුන්නට මට සමාව වෙන්න. අපි ආයෙ හම්බ වෙන්නේ නැතු වෙමු. අවශ්‍ය වෙලාවක විතරක් අපි කතා කරමු. සචින් කියනවා මං ඔයාට ආදරේ. ඔයා බයයි මාව ආශ්‍රය කළා මං ගැන කැමැත්තක් ඇති වෙයි කියලා. ඒත් රීනු කියන්නේ මේක මෙතනම නවත්තමු. ඇයි ඔයා ඔය තරම් පහට වැටෙන්නේ? මේක වාගේ පළවෙනි රිජෙක්ෂන් එක නෙමෙයිනේ. ඒකට ගොඩක්ම අවුල් යන සචින් නෑ කියන්නේ ඔළුව වනලා. ඒ වෙලාවේ රීනුට කෝල් එකක් එනවා. කොල්ලා එයාට දුන්න රීනුගේ ෆෝන් එක එයාටම ආපහු දීලා කතා නැතුම යනවා. රීනුට කතා කරන්න වෙන්නේ නෑ එයා කෝල් එකේ නිසා. කොල්ලා රූම් එකට ඇවිත් අමල් ඩේවිස්ට ඔක්කොම කියලා අඬනවා. උදේ අමල් ක්ලාස් යන හදද්දී රීනු එනවා එයාලගේ රූම් එක ළඟට. එයා එන්නේ ආයෙ ෆෝන් එක දීලා යන්න. ඒත් අමල් කියනවා සචින් පාන්දරම චෙන්නයි ගියා කියලා. රීනුට අප්සෙට් එකට. කොල්ලා ගිහින් තියෙන්නේ එයාගේ යාළුවා මුරලි ඉන්න තැන්ට. මුරලි කොල්ලට රස්සාව සෙට් කරලා දෙනවා.
ඒ අතරේ කාර්තිකා ෆ්ලැට් එකකින් යනවා. ජොබ් එකකුත් අයින් වෙලා. මොකද එයා ඇමරිකාන යන නිසා. ප්‍රීනුත් මේ ඔක්කොම නිසා අප්සෙට් එකකින් ඉන්නේ. එයා කොච්චර සචින්ට කෝල් ගත්තත් මැසේජ් දැම්මත් සචින් රිප්ලයි කරන්නේ නැහැ. ඔහොම කාලේ යනවා. කාර්තිකා එයාගේ වෙඩින් පාටියට සචින්ටයි අමලට ඉන්වයිට් කරනවා. ඉතින් පාටියට දෙන්න එනවා. වෙඩින් එකට එන සචින් දිහා රිනු බලාගෙන ඉන්නේ. එක පාට සචිනුත් දකිනවා රිනුව. ඒත් එයා රිනුව ගණන් ගන්න නැතුව අතමනනවා. ඒ වෙලාවේ රිනු යනවා සචින් ළඟට. රිනු අහනවා, ඔය චෙන්නයි වල ඉඳලා ආවේ? කොල්ල කියනවා, නෑ මම ගෙදර ඉඳලා ආවේ. මට වීසා ආවා, මම හෙට යුකේ යනවා. කෙල්ලට හොඳටම අප්සෙට්. කෙල්ල කියනවා, මං ටික දවසකට කලින් ඔයාට කතා කරා, ආන්සර් කරේ නෑනේ. කොල්ල අහනවා, ඇයි මං ආන්සර් කරන්නේ? මට එපා වෙලා තියෙන මේක. මේ වෙලේ පොඩි කොල්ලෙක් ඇවිල්ලා රීනුගේ සචින්ගේ අත් දෙක අල්ලලා අම්මයි තාත්තයි කී කී කෑ ගහනවා. දෙන්නටම පුදුමයි. එතෙන්ට ආදීනවා. එයා බලෙන් වගේ සචිනුයි අමලුයි දෙන්නව කතා කරන්න ඕනි කියලා පැත්තට අරන් යනවා. ආදී අහනවා, මොකක්ද අවුල? රීනු දුකින් ඉන්නේ. සචින් ගානක් නැතුව අහනවා, ඇයි කවුරු හරි මැරිලාද කියලා. ආදී ආයේ සැරෙන් කියනවා, උඹ හින්දා. එවෙලේ සචින් කියන්නේ, මම රීනුට ආදරය කරනවා. මං එක යාට කිව්වා, එයා මාව රිජෙක්ට් කරා. ඉතින් මං පහුවන්දම එතනින් ගියා. හෙට මං යූ කියන්න ඉන්නේ. මට එයා ලැබුණ නෑ. කොහොමත් උඹට එයා ලැබෙන්නෙත් නෑ. රණ්ඩුවක් වෙන්න වගේ යන හින්දා රීනුත් මෙතෙන්ට එනවා. මේ වෙලාවේ උපරින් ප්‍රයෝජන ගන්න ආදි රීනුගෙන් අහනවා, ඔයා මට ආදරය කරනවද? රීනු එකපාරම ගානක් නැතුව කියනවා, නැහැ. ආදිට ඒකට හොඳටම අවුල්. දිගටම ආදීගෙන අහදි රීනු කියන්නේ, මට ඒකට 100ක් කියන්න පුළුවන්. ඔයාට කැමති නැති වෙන හේතුව. හැමෝම ඉස්සරහම මේක අහන්න නිසා ආදි මෙතනදී හොඳටම චාටර් වෙනවා. කේන්තින් ඉන්න ආදි මෙයාට ගහන්න හදනවා. සුබින් තමයි බේරන්නේ. සචින් කියනවා, අපි උඹල වගේ මිනිස්සු ඕන තරම් අඬවලා තියෙනවා. හැබැයි ගහගින් නෙමේ, කටින්. අපි රජ සිලබස් කොල්ලෝ කියලා දෙන කිසියෙකුත් දී ගන්නවා. ආදි එතනින් යන්නේ මම කවුද කියලා උඹලා පෙන්නන්නම් කියලා තර්ජනය කරලා. පාටි ඉවර වෙලා සචිනුයි අමලුයි දෙන්නම බිම කාපට් එක නිදි. රීනු ඇවිල්ලා ගෙදර නැගිටින්න කිව්වත් සචින් නැගිටින්නේ නැහැ. එතනම නිදාගෙන ඉන්නවා. පස්සේ රීනුලා එතනින් යනවා. උදේ තමයි සචින්ලට හැරෙන්නේ. එයාපෝට් එකට යන්න තෝමස් එනවා ඇයි කාර් එක අරන්. කාර් එකේ යන්න හදද්දී රීනුයි කාර්තිකයි එනවා දුවගෙන. කාර්තිකා සචින්ට ගිෆ්ට් එකක් දෙනවා. ඒත් රීනු මුකුත්ම දෙන්නේ නැහැ. හැබැයි එයා අහනවා අමාගෙන් මටත් යන්න පුළුවන්ද කියලා. අමා කියනවා පුළුවන්. ඒත් කාර් එක පිටිපස්සෙන් ආදිත් එනවා. හැබැයි එයාත් එක මැරෝ සෙට් එකකුත් එනවා. මේ ගැන මෙයාලා දන්නේ නැහැ. යන ගමන් අමා කියනවා සචින්ට එයාපෝට් එකේ ඉන්න විදිය. මැදින් රීනුත් කතා කරනවා. ඒ සචින් එයාව ගණන් ගන්නෑ. මේක ඉවසන්න බැරි තැන රිනු කෑ ගහලා කියනවා නවත්ත ගන්න. ඔයාගේ බොරු තරහා. ඒලි සචින් කියනවා දන්නේ නැහැ මගේ හැටි. රිනු අහක බලාගෙන කියනවා මං ඔයාගේ හැටි දැක්කා බයිනෝ එකේ. සචින් ඈ කවද්ද කියලා අහද්දී රිනු මොකද්ද වාට තියෙන ප්‍රශ්නේ කියලා දෙන්නත් එක හොඳටම රණ්ඩු වෙනවා. මේ අස්සේ අමල් කියනවා ඔයාලා කලබල වෙන්නේ නැත්තම් මං දෙයක් කියන්න. පිටිපස්සේ එන කාර් එක අපේ පිටිපස්සෙන් ගොඩක් වෙලා ඉඳලා එනවා. කාර් එක ලං වෙදි කියලා කියනවා ඒ ආදි කාර් එක. ඒකෙන් එළියට එන මැරෝ සෙට් එක පොලු කරක කර කෑ ගහා එන්නේ. අමල් බයෙන් ඩ්‍රයිව් කරන්නේ. ආදි කාර් එක දිගට මෙයාලා පස්සෙන් පනනවා. මෙයා සිරිනු කියනවා ඔයා කතා කරේ නැති ටිකේ ඔයාගේ අඩුව හොඳටම දැනුණා. ඔයා යනකොට මං ඇත්තටම කැමති නෑ. ඔයා දවසක් ඇහුව නේද ඔයා බලාගන්න එක මට සතුටක්ද කියලා. ඇත්තටම ඔව්. මං එකට කැමති. ඔයා මං බලාපොරොත්තු වෙන කෙනා නෙමේ. ඒත් මං හිතන්නේ මං ඔයාට ආදරේ. සචින් ඈ කියලා රිනුගේ මුණ දිහා බලාගෙන ඉද්දී එක පාටම ආදි කාර් එක ඇවිත් මෙයාලේ කාර් එක හරස් කරනවා. කාර් එක නවත්තලා තොමස් බයෙන් පැනලා දුවනවා. ආදිගේ මැරියෝ දෙන්නේ අමාල්ව අල්ලගෙන ඉන්නේ. සචින් ආදිගෙන් සමාව ඉල්ලනවා. ඒත් ආදි මේව අහන්නේ නැතුව සචින්ගේ බඩ එකක් ගහනවා. ඒ එක්කම එක මැරෙක් ආදිට පොල්ලක් දෙනවා. එක පාටම රීනු එයාගේ බෑග් එකෙන් ගත්ත පෙපර් ස්ප්‍රේ එක ආදිගේ ඇහැට ස්ප්‍රේ කරනවා. හරියට ආදි කියා දුන්නු විදියට. ආදි කෑ ගහගෙන දුවනවා. ඒ අතරේ මැරියෝ සෙට් එකට ස්ප්‍රේ කරනවා. අමාල් ඉක්මනට ඇවිත් කාර් එක අරන් එතනින් යනවා. මේ අතරේ ඇස් දෙකේ දැවිල්ලෙන් ඉන්න ආදි ඉක්මනට ස්ටාර්ට් කරපළා කියලා කෑ ගහනවා. ඒත් මැරියෝ සෙට් එකේ කවුරුවත් ඩ්‍රයිවිං කරන්න දන්නේ නැහැ. අන්තිමේ අමල් කාර් එක එයාපෝට් එක අරන් එනවා. සචින් යන්න හදන්නේ. එයා රීන්ට කියනවා අපි හැමතැනම ගිහින් අන්තිමේදී ඔයා මැරෙන්න යනකොට තමයි ආදරේ කිව්වේ. පස්සේ කෙල්ල කොල්ලා බදාගෙන එයාට සමුදෙනවා. සචින් අමල්ලත් බදාගෙන සමුදෙනවා. සචින්ට කෙල්ලව දාලා යන දුකයි. රීනු දුකින් බලාගෙන ඉන්නේ. අමල් රීනුව දාගෙන යනවා. මගේ ඉන්න තෝමස්වත් කාර් එකට දාගන්නවා. ෆ්ලයිට් එක එනකන් බලාගෙන ඉන්න සචින්ට රීනු මැසේජ් දානවා. ඉතින් දෙන්න සතුටින් එයාලගේ ලෝන් ඩිස්ටන්ස් ආදර කතා පටන් ගන්නවා. අපිට කලින් වෙන සිද්ධියක් පෙන්නනවා. එදා එපාර්ට්මන්ට් එකේ ටෙරස් එකේ ඉඳන් රීනු එයාගේ යාළුවෙ දෙන්න බිබී ඉන්නකොට නිහාරිකා රීනුට කොල්ලෙක් හොයන්න කියලා බියර්ටින් එක විසික් කරනවා. ඒ ටින් එක ඇත්තට වැදෙන්නේ සචින්ගේ ඇඟේ. ඉතින් නිහාරිකා කියු විදියට ටින් එක වැදුණු කෙනා රීනුගේ කොල්ලා වුණා.
මේ විදිහට මේ කතාව ඉවර වෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ මේ කතාව ගැන? ඔයාලගේ ලස්සන අදහසක් අපිට කමෙන්ට් එකක් විතර දාන්න. ලයික් කරන්න. තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මතක ඇතුව bell icon එක click කරලා අපේ අලුත් movie updates බලන්න. ආයේ ලස්සන movie එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.